ගරු කතානායකතුමනි, ඔබතුමන් ලා අපි දන්නවා ගොබෙල්සියන් න්‍යාය කියලා කියන්නේ විශේෂයෙන්ම ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරක ඇමතිවරයා ගොබෙල්ස් විශ්වාස කරා එකම බොරුව නැවත නැවතත් කිව්වොත් කාලයක් යනකොට ඒ බොරුව ඇත්ත බවට ජනතාව විශ්වාස කරනවායි කියලා. ඇත්තෙන්ම බලනකොට මට හිතෙනවා අපේ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අද මේ ගොබෙල්සියන් න්‍යාය අනුව කටයුතු කරන්න තීන්දු කළා තියෙනවා. මොකද එතුමා කොහොමත් එතුමාට එවගේ මේතුමාගේ හිටපු රජයට විශාල ෆැෂිස්ට්වාදී නැඹුරුවක් තිබුණා. ඒ නිසා ඒ ෆැෂිස්ට්වාදී සංකල්පයන්ට බොහොම කැමති ඇති. මොකද මෙතුමත් දැන් එතුමා ලියන නෙමෙයි කවුරු හරි ලියලා දෙන බොරු නිතර නිතර කියලා ඇත්ත වශයෙන්ම ඒව සම්බන්ධයෙන් විවාදයකට එන්නේ කිව්වමත් ඒට උත්තරයක්වත් දෙන්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ මම ඊයේ පෙරේදා දැක්කා අයිලන්ඩ් පුවත්පතේ, දිවයින පුවත්පතේ එතුමා කියලා තියෙනවා. අපේ රජයක් යටතේ බදු 100%කින් අඩු කරනවා කියලා. මොකද එතුමා කියනවා මේකෙත් අයිලන්ඩ් එකෙත් කියනවා people are suffering due to high, extremely high taxes. They can't even eat properly or save any money. ඒ වගේම ජීවන වියදම ඉතාමත්ම අහස ඉහළින් තියෙන නිසා ඒ අයට කන්නවත් බැරි. ඇත්ත වශයෙන්ම මම සන්තෝෂයි දැන්වත් ජීවන වියදම ගැන එතුමාට අවධානය යොමු වෙලා තියෙනවායි කියලා. මොකද එතුමා ජනාධිපති කාලේ නම් කෑවේ බිව්වේ අපේ ගානේ. ඒ නිසා එතුමා ඒ කාලේ තිබුණ වියදම් ගණන් මං හිතන්නේ දැනගෙන ඉන්න ඇතුව ඇති. මොකද මම මේකට ඉස්සෙල්ලක් බොහොම කෙටියෙන් ඇවිල්ලා පෙන්නන්නම්. ජීවන වියදම කියන කතාවෙදිත් මේ ගොබෙල්සියන් න්‍යාය අනුව කියනවා මේ කවදාවත් නැති විදියට ජීවන වියදම වැඩි වෙලයි කියලා. ඒ වගේම දැන් කියනවා බදු 100%කින් අඩු කරනවායි කියලා. ඔව් කියන්න ලේසි. හැබැයි එතුමා ඒ එක ලිපියකවත් එක සම්මුඛ සාකච්ඡාවකවත් 100%කින් බදු අඩු කරන්නේ කොහොමද, අඩු කරොත් ඇති වෙන தත්ත්වය මොකද්ද කියන එක විග්‍රහ කළත් නැහැ, විග්‍රහ කරන්න උත්සාහ කළත් නැහැ. මම මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා කරුණා කරලා ජනතාව නොමගාවන සුළු බොරු කියන්නේ නැතුව ඔබතුමාට ඇත්ත වශයෙන්ම මේ බදු ගැන ප්‍රශ්නයක් තියෙනවනම් සාධාරණ තර්ක විතර්ක තියෙනවනම් අපි මේ පත්තරවලට බොරු කියන්නේ නැතුව මේක මම මේ අභියෝගයක් නෙමෙයි